2018 ඔක්තෝබර් මාසේ 26 වෙනිදා ඉතිහාසයේ ලියවෙන අඳුරු දිනයක්. එදා මේ රටේ විවස්ථාදායක කුමන්ත්‍රණයක් ඇති වුණා. හිටපු අගමැතිතුමා රනිල් වික්‍රමසිංහව නිරපලා මහින්ද රාජපක්ෂව අගමැති හැටියට පත් කළා එදා ජනාධිපතිතුමා. ඉන්පසුව අපි අධිකරණයට ගිහිල්ලා කරුණු කියලා අධිකරණය නැවතත් පාර්ලිමේන්තුව පිහිටෙව්වා. ඉන්පසුව කරු ජයසූරිය මැතිතුමා එදා හිටපු කතානායකතුමා බොහොම නිර්භීතව පාර්ලිමේන්තුවේ ඡන්දයක් තබලා අපේ ආණ්ඩුව නැවතත් පිහිටෙව්වා. ප්‍රජාතන්ත්‍රවාදය නැවතත් ජයග්‍රහණය කළා. අදත් අපිට ඒ වගේ අභියෝගවලට මූණ දෙන්න සිදුවිලා තියෙනවා. සැහෙන කලකට කිව්වා බැඳුම් කරය නිසා අපේ රජයට හොඟක් චෝදනා එල්ල වුණා, හිටපු අගමැතිතුමාට චෝදනා එල්ල වුණා. නමුත් අද වෙනකන් අධිකරණ ක්‍රියාමාර්ගයක් නැහැ. පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයටත් මෙවැනි ඉරණමක් ඉෂ්ට වෙයිද කියන එක ගැන අපිට සැකයක් තිබෙනවා. වැරදිකරුවන්ව අධිකරණය හරහා වැරදිකරුවන් හැටපත් කරලා ඒ අයව හිරේ නොදායි කියලා අපිට සැකයක් තියෙනවා. අපි දන්නවා රටක ආර්ථිකයට නියඟයක් ඒ වගේම ජල ගැලීමක් බලපානවා. නමුත් ඊට වැඩිය හුඟක් බලපානවා විශේෂයෙන්ම පාස්කු ඉරුදින වැනි බෝම්බ ප්‍රහාරයක්. ඒ වුණක සිදු වුණහම ඒ රටේ තිබෙන විදේශ ශේෂය අඩු වෙනවා, අයපය පරතරය වැඩි වෙනවා, ඒ වගේම රටේ ශ්‍රේණිගත කිරීම පහළට යනවා, ආයෝජකයන් පැමිණෙන්නේ නැහැ, දළ දේශීය නිෂ්පාදනය පහළට යනවා. මේ වගේ දේවල් වලට අපිට මුහුණ පාන්න සිදු වුණා. එදා 2010-2014 ආණ්ඩුව සමයේදී රාජපක්ෂ පවුල අයවැයෙන් ඒ වීදම් කරන ප්‍රමාණයෙන් 75%ක් විතර ඒ අයගේ පාලනය අතට ගත්තා. මම බලාපොරොත්තු වෙනවා එවැනි දෙයක් නැවතත් සිදු නොවේ කියලා. මොකද අපිට ලබන මාසේ නැවතත් අයවැයකට මූණ දෙන්න අවස්ථාව. එදා චීනයෙන් විශාල ප්‍රතිශතයකට ණය අරගෙන ඒ ණය ආයෝජනය කළේ අඩු ආදායමක් ලැබෙන යටිතල පහසුකම් වර්ධනයටයි. අද අපි මූණ දෙන ආර්ථික අර්බුදයට එක හේතුවක් ඒක. මේ රජයට පැහැදිලි ක්‍රමවේදයක් නැහැ අපි මේ ආර්ථික අර්බුදයෙන් කොහොමද එළියට එන්නේ කියන එකට. අපි ඇත්තටම බැලුවොත් මේ අද සිදුවන දේ විශාල දේශපාලන සැලැස්මක, කූට දේශපාලන සැලැස්මක කොටසක් කියලා හඳුන්වන්න පුළුවන්. අපිට මතක් වෙනවා එදා ආරක්ෂක කවුන්සිලයට හිටපු අගමැතිතුමාවත් හිටපු රාජ්‍ය ආරක්ෂක ඇමති රුවන් විජේවර්ධනවටවත් ආරාධනා කළේ නැහැ. ඒ වගේම දැන් දැනගන්න ලැබෙලා තියෙනවා හිටපු පොලිස්පතිට IGPටවත් ආරාධනා කරලා නැහැ කියලා. ඊට පස්සේ අපිට මතකයි අපි මාධ්‍යයෙන් දකිනවා නාමල් කුමාර කියලා පුද්ගලයෙක් මාධ්‍ය සංදර්ශන මාධ්‍ය නාටක තියාගෙන යනවා. උන් කතාවක් ඉදිරිපත් කළා ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේනවත්, ඒ වගේම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මරන්න කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. කලකට පස්සේ TID එකේ ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුවේ DIG තුමා නාලක සිල්ව මැතිතුමාව අත්අඩංගුවට ගත්තා. එතකොට තමයි කුමන්ත්‍රණයත් එදා සිදු වුණේ. අපිට අහන්න තියෙන ප්‍රශ්නය ඇවිල්ලා අද මොකක්ද මේ කතාවට වෙලා තියෙන්නේ? නාමල් කුමාරට මොනවද වෙලා තියෙන්නේ? Sunday Times පුවත්පතේ 2019 මේ මාසේ 26 වෙනිදා සඳහන් වෙනවා TID එක එදා විවෘත වරෙන්තුවක් ලබාගෙන තිබුණා සහරාන් කියන ත්‍රස්තවාදියාව අත්අඩංගුවට ගන්න. ඔවුන් බී රිපෝට් එකක් ඉදිරිපත් කළා කොළඹ මහේස්ත්‍රාත් උසාවියට. නමුත් නාලක සිල්වා අත්අඩංගුවට ගැනීමෙන් ඒ වෑයම නිෂ්ප්‍රභ වුණා. සහරාන්ව අත්අඩංගුවට ගන්න බැරි වුණා. ඒ නිසා තමයි මේ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය ඇත්තටම සිදු වුණේ. දැන් මේ බෝම්බ ප්‍රහාරයෙන් කවුද ඇත්තටම මේක ගැන දැන සිටියේ? අපිට ප්‍රශ්න කීපයක් තියෙනවා අහන්න. කවුද දැන සිටියේ? කවුද මේකේ මහ මුලකාරයා? මේව අපි දැනගත යුතුයි. මොකද මේකෙන් වැඩියෙන්ම හානි වුණේ කතෝලිකයන්ටත් කිතුනුවන්ටත්, වගේම සමහර ඒ බෞද්ධ පිරිස්වලටත් හානියක් සිදු වුණා. ජීවිත 258ක් නැති වුණා. සිය ගණනකට විශාලස තුවාල ඇති වුණා. ඒ සමාජය ඇරෙන්නට මුස්ලිම් අයටත් ඒ අයටත් ඒ අයගේ ව්‍යාපාරවලට පහරක් වැදුණා.
එයාගේ දේපල වලට පහරක් වුණා. ඒ වගේම රටේ තියෙන ජාති අතර තියෙන සමගියටත් මේක විශාල ගැටලුවක් ප්‍රශ්නයක් වුණා. ඒ නිසා අපි දැන් කල්පනා කර යුතුයි, එදා ඔක්තෝබර් 26 වෙනිදා ඇති වුණ කුමන්ත්‍රණයේ ඉඳලා අද වෙනකන් මේ සිදුවේගෙන යන දේවල් වලට මේව ඇත්තටම එක කූට දේශපාලන සැලැස්මක්ද කියලා. රටේ පුරවැසියට ඇත්තටම ඕනේ සාධාරණත්වය. ජීවිත අහිමි වුණ පවුල් වලට ඇත්තටම ඕනේ සාධාරණත්වය. ඒ නිසා අපි රජෙන් ඉල්ලනවා අධිකරණ මාර්ග තුලින් ශීඝ්‍රව ක්‍රියා කරන්න කියලා අපි ඉල්ලනවා. People-izing the news.